2022 වර්ෂයේ දෙසැම්බර් මාසයට අදාළව මාස ලග්න පලාපල විස්තරය තමයි අපි ගෙනෙන්නේ. ඉතින් 2023 වර්ෂයක් අභිමුඛව තියාගෙන මේ දෙසැම්බර් මාසයට අදාළව පලාපල විස්තර ඉතාමත්ම වැදගත් වෙයි ඔබේ ජීවිතයේ තියෙන විවිධ අරමුණු සඳහා යොදා ගන්නට එහෙම නැත්නම් මේ සඳහා දායක කර ගන්නට ඒ සඳහා උපකාරී බලයන් තියෙනවද කියන කාරණේ දැන කියාගෙන කටයුතු කරන එක ඉතාමත්ම වැදගත් වෙයි. ඉතින් ඒ ගැන මතක් කරද්දී ඔබට කියන්නට ඕනි ඔබගේ තියෙන 2023 වර්ෂයක් උදා වෙන්න තියෙන. ඉතින් මේ වර්ෂයේ තියෙන එතකම මේ දෙසැම්බර් මාසය තුල තියෙන විවිධ නැකත් අවශ්‍යතාවයන් තියෙනවනේ. ඉතින් ඒ සියල්ලම ඔබට පුළුවන් ජංගම දුරකථන ඔස්සේ WhatsApp ඔස්සේ ඔබ වෙත ගෙන්වා ගන්නට. ඊට අමතරව ඔබට පුළුවන් WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔබගේ නිවාසය පරීක්ෂා කරගන්න තියෙන අවශ්‍යතාවය මට මෙන්න මේ නිවාසය පරීක්ෂා කරගන්න අවශ්‍යයි කියලා WhatsApp පණිවිඩයක් යොමු කරලා ගෙදරටම අපව ගෙන්වාගෙන ඔබගේ නිවාසය පරීක්ෂා කරගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් ඊට අමතරව අංක විද්‍යානුකූලව අවශ්‍යතා, ජ්‍යොතිෂ්‍යමය අවශ්‍යතා, නම් සකසා ගැනීම අවශ්‍යතා, ඒ සියලු කටයුතු කේන්දර පරීක්ෂා කරන දේවල්, ඒ සියලු කටයුතු ඔබට ගෙදරින්දම කර කියා ගන්නට පුළුවන්කම තියෙනවා විවිධාකාර පොලිම් වලට නොයාම. ඉතින් එහෙනම් අපි බලමු 2022 මේ සුවිශේෂී වෙච්ච පලාපල විස්තරේදී මේ දෙසැම්බර් 3 වෙනිදා විශේෂ කාරණයක් සිද්ධ වෙනවා. ඒ තමයි 6:48ට බුත දනුවට ගමන් කිරීමක් පවතිනවා. දෙසැම්බර් 5 වෙනිදා 17:57ට ශුක්‍ර දනුවට ගමන් කිරීමක් තියෙනවා. ඒත් එක්කම දෙසැම්බර් 16 වෙනිදා 9:59ට රවි දනුවට ගමන් කිරීමක් තියෙනවා. ඊට අමතරව දෙසැම්බර් 28 වෙනිදා 5:05ට බුද මකරයට ගමන් කිරීමක් තියෙනවා. ඊට අමතරව දෙසැම්බර් 29 වෙනිදා ශුක්‍ර මකරයට ගමන් කිරීමක් තියෙනවා. ඉතින් ඒ සුවිශේෂී ග්‍රහ ගමන ටිකක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඊටත් අමතරව තව තව දේවල් සිද්ධ වෙන මේ අපූර්වත මාසයේදී. ඒ තමයි දෙසැම්බර් මාසේ 29 වෙනිදා බුදට ජය අත්තන ආකාරයට බුද සහ සිකුරු අතර ග්‍රහ යුද්ධයක් ඇති වෙනවා. ඉතින් ඒ ග්‍රහ යුද්ධයේ ප්‍රතිඵලත් මේ පලාපල විස්තරයට අන්තර්ගත වෙනවා. ඊටත් අමතරව ඔබට කියන්නට තියෙන්නේ දෙසැම්බර් 31 වෙනිදා 0.2.7ට මොකද්ද වෙන්නේ? බුද දනුවට ගමන් කිරීමක් තියෙනවා. ඉතින් මේ සමහර ලිත්තල මේ වෙලාවල් පිළිබඳව ගැටලුවක් තියෙනවා. නමුත් ඉතාම නිවැරදි වෙලාව තමයි දෙසැම්බර් 31 වෙනිදා 0.2.7ට බුද දනුවට ගමන් කිරීම. ඉතින් මේ ගැන බලද්දී ඊට අමතරව මේ ග්‍රහයන්ගේ ස්වභාවයන්ගේ වෙනස් වීමත් අනිවාර්යයෙන් මේ පලාපල විග්‍රහයට ඇතුළත් වෙන්නට ඕනි. මොකද ඒ ග්‍රහයා ඉන්න තැනින් වෙන තැනකට ගියාට පස්සේ කොයි විදිය තත්ත්වයක් ඇති වෙනවද කියන කාරණේ දැන කියා ගන්න ඕනි. ඉතින් අපි බලමු මේක. අපි බුදගෙන් පටන් ගමු. බුද උච්චිකෙන් දනුවට යනවා, සමතත්වෙන් සමතත්වයට යනවා. ඒත් එක්කම දෙට නැකතේ හතරන පාදේ, මුල නැකතේ පළමුවන පාදයට යනවා. අවස්ථා බැලුව ශයන අවස්ථාවේ සිට ගමන අවස්ථාවට යනවා. අධිපති බුදගේ සිට අධිපති කේතු බවට පත් වෙනවා. උපාධිපති බුදගේ සිට උපාධිපති කේතු බවට පත් වෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරන්නේ සිකුරු ගැන, ශුක්‍ර ගැන. ශුක්‍ර වෘශ්චිකයේ සිට දනුවට ගමන් කරනවා, සමතත්වයේ සිට සමතත්වයට යනවා. දෙටනකතේ හතරන පාදයේ සිට මුලනකතේ පළවෙන පාදයට යනවා. නෘත්‍ය අවස්ථාවේ සිට ප්‍රකාශ අවස්ථාවට යනවා. බුද අධිපතිගේ සිට කේතු අධිපතිට යනවා. බුද උපාධිපති සිට කේතු උපාධිපතිට යනවා. ඊළඟට අපි අවධානය යොමු කරන්නේ රවි ගැන. රවි වෘශ්චිකයේ සිට දනුවට ගමන් කිරීමක් තියෙනවා. ඒත් එක්කම මිත්‍රව සිට මිත්‍ර තත්වයට පත් වෙනවා. දෙටනකතේ හතරවන පාදයේ ඉඳලා මුල නැකතේ පළවෙනි පාදයට ගමන් කරනවා. සභා අවස්ථාවේ සිට උපවේශන කියන අවස්ථාවට ගමන් කරනවා. බුද අධිපතිගේ සිට කේතු අධිපතිට ගමන් කරනවා. බුද උපාධිපතිගේ සිට කේතු උපාධිපතිට ගමන් කරනවා. ඊළඟට අපි අවධානය බුද ගැන. බුද ධනුවේ සිට මකරයට සමාවස්ථාවේ සිට සමාවස්ථාවට පත් වෙනවා. උත්තරසල නැකතේ පළවෙනි පාදයේ සිට උත්තරසල නැකතේ දෙවන පාදයට පත් වෙනවා. ගමන අවස්ථාවේ සිට ගමන අවස්ථාවටත්, රවි අධිපතිගේ සිට රවි අධිපතිට, රාහු උපාධිපතිගේ සිට රාහු උපාධිපතිටත් ගමන් කරනවා. ඊළඟට අවධානය ශුක්‍ර ගැන. ශුක්‍ර ධනුවේ සිට මකරයට සමතත්වයේ සිට මිත්‍ර තත්වයට එනවා. උත්තරසල පළමු නැකතේ සිට උත්තරසල දෙවන නැකතට එනවා. ප්‍රකාශ අවස්ථාවේ සිට නෘත්‍යකේන අවස්ථාවට එනවා. රවි අධිපතිත්වයෙන් රවි අධිපතිත්වයට, රාහු උපාධිපතිත්වයෙන් රාහු උපාධිපතිත්වයට. ඊළඟට අවධානය බුද ගැන. බුද මකරේ සිට ධනුවට එනවා, සමතත්වයේ සිට සමතත්වයට, වක්‍රව තත්වයේ සිට වක්‍ර තත්වයට, උත්තරසල නැකතේ දෙවන පාදයේ සිට උත්තරසල නැකතේ පළවෙනි පාදයට, ගමන අවස්ථාවේ සිට ගමන අවස්ථාවට, රවි අධිපතිත්වයෙන් රවි අධිපතිත්වයට, රාහු උපාධිපතිත්වයෙන් රාහු උපාධිපතිත්වයට කියන කරුණු කාරණා ටික ගොනු වෙනවා. ඉතින් ඔබට දැනෙන දැති මේ පලාපල විග්‍රහයට අඩංගු වෙන ජ්‍යොතිෂයේ කරුණු සෑහෙන ප්‍රමාණයක් පවතිනවා. ඉතින් ඔබගේ උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය කියන කරුණු ටික
තිරේ දිස්සන අංකයට WhatsApp කරලා විල ඔබටම ගැළපෙන ආකාරයේ මේ පලාපල විස්තරය අඩු වෙන්නේ කොහොමද වැඩි වෙන්නේ කොහොමද කියන කරුණු කාරණා ටික දැන කියා ගන්න පුළුවන්. දැන් අපි බලමු ඔබගේ ලග්නයට අනුව කොහොම වික්‍රහයක් සිද්ධ වෙනවද කියන කාරණාව. 2022 වර්ෂයේ දෙසැම්බර් මාසයට අදාළ මාස ලග්න පලාපලයේ වෙතින් අපි ඕන පළමුවෙන්ම විග්‍රහ කරන්නට යන්නේ ඔබ මකර ලග්න හිමියන්ගේ ධනය සම්බන්ධයෙන් ආයෝජන ප්‍රතිලාභ ලැබීම හා ආයෝජන අවස්ථාවන් හිමිවන කාල සීමාවක් විදිහට ඔබට කියන්නට පුළුවන්. ඒක පුද්ගල ව්‍යාපාරිකයන් හවුල් ව්‍යාපාරවලට වඩා සාර්ථක ආර්ථික ඉලක්ක ළඟා කරගැනීමේ තත්ත්වයක් ඇති කරන කාල සීමාවක්. රැකී රක්ෂා ගැන අපි දැන් අවධානය. අලුතින් ලැබෙන උසස් තනතුරක් සඳහා බලය ඇතිවීමක් නම් තියෙනවා. රැකියාවේ ස්ථාන මාරුවීම් සහිත බලයක් ඔබට ක්‍රියාත්මකයි. ගෘහ ජීවිතය ගැන දැන් අපි බලමු. පවුලේ අය අතර බැඳීම් විශේෂයෙන්ම ඔබගේ දුරස් සීමාවක් ඇතිවන තත්ත්වයක් තමයි තියෙන්නේ. පවුලේ දිවියට අදාළව උපදේශන ආශිර්වාදයෙන් ලැබෙන කාල සීමාවක් විදිහට ඔබට හඳුන්වා දෙන්න පුළුවන්. දැන් අවධානය යොමු කරමු අධ්‍යාපනයට කොයි විදිය බලපෑමද තියෙන්නේ කියන කාරණය. විශේෂයෙන්ම ඔබගේ කේන්තිය, මේ කියන්නේ ද්වේෂයෙන් කේන්තියෙන් වැඩ කරන දේවල් හේතුවෙන් අධ්‍යාපන බාධා ක්‍රියාත්මක කර ගැනීමේ ස්වභාවයක් තත්ත්වයක් නම් තියෙනවා. කලා ශේෂ්ත්‍රයෙන් අධ්‍යාපනය ලබන පිරිස සඳහා විශේෂයෙන්ම උසස් අධ්‍යාපන අවස්ථාවන් විශේෂයෙන් විවර වෙන තත්ත්වයක් තියෙනවා. විවාහ අපේක්ෂිතයන් ගැනයි දැන් අවධානය. මංගල යෝග උදාවන තත්ත්වයක් ඔබට පවතිනවා. විවාහ දෝෂ ඉස්මතු වෙන නිසා විවාහ අපේක්ෂිතයන් නිසි ජන්ම පත්‍ර පරීක්ෂාවෙන් නිතුව ඒ කටයුතු කරනවා නම් වඩාත්ම හොඳින් ඒ කටයුතු කරන්නට හැකියාවක් තියෙනවා. ඔබගේ උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය කියන කරුණු කාරණා ටික තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔබටම ගැළපෙන පලාපල විස්තරේ කොයි ආකාරයෙන් වෙනස් වෙනවද කියන කරුණු කාරණා දැන කියා ගන්නට දැන් පහසුකම් තියෙනවා. ඊට අමතරව ඔබට තියෙන විවිධ නම් සකසා ගැනීමේ අවශ්‍යතාව, ව්‍යාපාරික ස්ථාන වලට නාම ලබා ගන්නට, බිලිඳාට නමක් තියා ගන්නට, නැකතක් හදා ගන්නට, විවාහ නැකත් හදා ගන්නට, කේන්දර බලා ගන්නට, කේන්දර හදා ගන්නට ඔබට තියෙන නොයෙකුත් අවශ්‍යතා වාස්තු විද්‍යානුකූලව ගෙදර පරීක්ෂා කර ඒ සියල්ලම ඔබට කරන්නට පුළුවන්. ගෙදරින්නම් පහසුවෙන් ඔබගේ ජංගම දුරකථනය අරගෙන ඔය තිරේ දිස්ස ලංකේට WhatsApp පණිවිඩයක් යොමු කරවීම පමණයි ඔබට කරන්නට තියෙන්නේ. ඉතින් ඒ අනුව ඔබට ඒ සියලු කටයුතු කර කියා ගන්න පුළුවන් ගෙදරින්නම් පොඩි කොට යන්නේවත් නැතුවම. ඉතින් ඔබට ඔබගේ ගෘහ ජීවිතේ ඉතාමත්ම සතුටින් ගෙවන්නට පුළුවන්. ඒත් එක්කම ඒ තුළ සාමය ගොඩනැගෙන බොහොම වාසනාවන්ත කාලයක් උදා වෙන්නට ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම ඔබ බලාපොරොත්තු වෙන ඔබගේ දරුවාගේ අධ්‍යාපනික කටයුතු, ඒත් එක්කම ඔබගේ නිරෝගීවන්තභාවයේ සියලුම සෞඛ්‍යමය කටයුතු ඉතාමත්ම යහපත් වෙන, ඒ ඉතාමත්ම යහපත් වෙලා ඔබගේ ඒ සියලු අරමුණු ඔබට බොහොම පහසුවෙන් ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් වපසරියක් ගොඩනැගෙන්නට ප්‍රාර්ථනා කරනවා. ඔබගේ සියලුම ව්‍යාපාරික, ආර්ථික, ඒත් එක්කම ඔබ ආයෝජන අවස්ථාවන් ලබා ගන්නට ඉන්නවා. ඉතින් ඒ සියලුම දේම ආර්ථික වශයෙන් ඔබට සමෘද්ධිමත් කාලයක්ම උදා වෙන්නට ප්‍රාර්ථනා කරමින් අපි recording.lk YouTube නාලිකාවෙතින් ගෙනාවු මේ වැඩසටහන නිමාවටපත් කරනවා. ඔබට ආයුබෝවන්.